ඊමේල් පණිවිඩයක් ලැබෙනවා. උත්තරයි ක්‍රමයක් තියෙනවා. ඔබට තියෙන්නේ මෙහි තිබෙන අංක 50කින් අංක 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන් තෝරා ගන්න කියලා. ඔබ මේ ලක්ෂ ගණනක තරංකරුවන් අතරින් දිනා ඇති බව මම සඳහන් කරලා තියෙනවා. ඩොලර්ස් ලක්ෂ ගණන්. This website's like nothing we've ever seen before. මේ ලඟට આવෙන්නේ ඔබ වෙන්න පුළුවන්. අන්තර්ජාලය හරහා මිතුරු මිතුරියන් ඇති කර ගන්න පුළුවන්. දැනට තම ජනප්‍රිය වෙබ් අඩවියක් තමයි Facebook වෙබ් අඩවිය. You have one friend request. If you want to use computer, you can use computer. We have a 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 computer. අයිබන් හිතවතුනි සුබ සන්ධ්‍යාවක් මල්කී අයිබන්. අයිබන් නිලූප. මල්කී මෙතෙක් වෙලා බොහෝමයක් දෙනා පුලපුලා බලා සිටි අවස්ථාව තමයි මේ. මොකද මේ පූර්ව ප්‍රචාරක පටය මේ විකාශ වීමත් සමග බොහෝ දෙනා විමසීම් කරා මේ අන්තර්ජාලය හරහා එම නැත්තම් විවිධ දෙනා විමසීම් කරා මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියලා. දැන් තමයි ඒකට වෙලාව. අපි උත්සාහ කරන්නේ මුලින්ම මොකක්ද මේ කියලා හඳුනගන්න පුළුවන් නම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා පැහැදිලිව. මොකද අන්තර්ජාල පිළිබඳව පහෝගිය දවස්වල හොඳටම කතා වුණා. මොකද ලංකාවේ මේ අසභ්‍ය වෙබ් අඩවි කිහිපයක් 14ක් 15ක් තහනම් කරන නියෝග පැන වුණා. යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ කොහොම වෙතත් අන්තර්ජාලය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තියෙනවා. අන්තර්ජාලය ඔබ නොදන්නා යම්කිසි පරාසයක් පෙන්නන්නේ මේ යන්නේ මේ සියල්ල නෙවෙයි. ඒක මතක ඇතුව කියන්නට ඕනේ. මොකද අන්තර්ජාලය කියන්නේ අපිට මේ පැයකට දෙකකට එහෙම නැත්නම් එක මිටකට මිට මොළවලා ඔබට දෙන්නට බැරි තරම් මහා විශාල අවකාශයක්. ඉතින් අවකාශයෙන් එක මිටක් තමයි අරගෙන මේ අනිත් පැත්ත හරවලා කන පිට පෙන්නන්නේ. ඉතින් කතා බහට එකතු වෙනවා චරිත කිහිපයක්. ඉන්ටර්නෙට් කැෆේ කියලා කියන අපි කියන්නේ අන්තර්ජාල පහසුකම් දෙන මධ්‍යස්ථාන තියෙනවා දැන් ගම් නගරවල. මේ අන්තර්ජාලය එහෙම නැත්නම් සංනිවේදන තාක්ෂණයේ ගමට යාමත් එක්ක බොහොමයක් තැන්වල අන්තර්ජාල කැෆේ එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ සයිබර් කැෆේ කියන නමින් කම්පියුටර් 10ක් 15ක් දාලා ඒ අන්තර්ජාල පහසුකම් පැයකට රුපියල් 40කට 50කට ගන්න අවස්ථාව දෙන තැන් තියෙනවා. එහෙම සයිබර් කැෆේ එක හිමිකාරයෙක් තමයි බන්දු කියන්නේ. බන්දුත් ඉන්නවා කතාබහට. ඒ වගේම මල්කී තවත් කෙනෙක් ඉන්නවා මේ දිනුෂ මුනසිංහ. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ පරිගණක විද්‍යා උපදේශකවරයෙක්. ඒ වගේම අන්තර්ජාලය සම්බන්ධව අන්තර්ජාලයේ යම් යම් කරුණු කාරණා පිළිබඳ විශේෂඥවරයෙක්. ඔහු පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔහුත් ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා දිනේෂ් අබේවික්‍රම. ඔහු වෙබ් අඩවියක වෙබ් මාස්ටර් කෙනෙක් කිව්වොත් හරි. එහෙම නැත්නම් වෙබ් අඩවියක් ඔහු පවත්වාගෙන යනවා. www.siyalla.com කියන වෙබ් අඩවිය තමයි ඔහු වෙබ් පිළිබඳ අත්දැකීම් ඔහුට තියෙනවා. ඔය තුන් දෙනා ඉන්නවා. ඒ අතර වාරේ තව සාකච්ඡාවට අදාළ වෙන අය අදාළ තැන්වලදී ඔබ හමුවට එවි. හොඳයි, බන්දුගේ හඬ පටයකට යමු මුලින්ම. ආම වෙබ් අඩවිය වල පරිසරනවට අමතරව මේගොල්ලෝ ඊට පස්සේ සමහර සින්තූර, සමහර වීඩියෝ ක්ලිප් ඒ වගේ දේවල් ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරගෙන හැදින්න සමහර පොඩි ළමයි මට කියනවා අංක මේක print out එකක් දාලා දෙන්න ඕ කියලා. ඉතින් ඇත්තටම මට ඒක කරන්න බෑ. මම print out එක දාන්න open කළා. මම බලනවා නේ සමහර ඒවා. බලන සමයේ print out එක දාන්නේ ඒ වගේ. සමහර දැන් මේ තාත්තේ දැනගෙන සමහර CD එකක් දීලා මේ folder එක write කරලා දෙන්න කියනවා. ඉතින් එහෙම නම් මට බලන්න අවශ්‍යතාවයක් නෑ. write කරලා දෙන්න ඕන මම. මම ඒක write කරලා දීලා මම පස්සේ folder check කරලා බලුවා තියෙන්නේම නිරවත් ඡායාරූප, අකට්ටේ වීඩියෝ දර්ශන බැකිනුකින අනාපාර දේවල් තියෙනවා මේක ඇතුලේ. සමහර CD රයිට් කරනවා, සමහර print out කරනවා, සමහර ෆෝන් එක ගෙනල්ලා මේ data cable එකට ෆෝන් එක ගෙනල්ලා මට කියනවා මේක ෆෝන් එකට දාලා දෙන්න කියලා. ගොඩක් වෙලාවට මේ ෆෝන් වල තියෙන සමහර video clip යන්නෙම internet cafe හරහා. හොඳයි. ඒක තමයි නිලූප. දැන් බොහෝ දිනකට යමක් අවබෝධ වෙන්න පුංචි අවස්ථාවක් හිතේ ඉඩක් ලැබිලා තියෙනවා. ඔව්, ඒ වගේම තමයි මල්ලිගේ. දැන් අන්තර්ජාලය සිදුවන වංචා දූෂණ පිළිබඳව තමයි අපි කතා බහ කරන්න මේ වෙලාවෙන් කරගත්තේ. දෙමව්පියන් තමයි මේ කතා බහට විශේෂම අවධානය යොමු කළ යුත්තේ. පැහැදිලිවම. ඒ වගේම ඔබට මේ කතාවෙන් ඈත් වෙන්න ඔබ නිදහසට කාරණාවක් කරගනි. මේ මට පරිගණකයක් නැහැනේ. එමු නැත්තම් මම අන්තර්ජාලයට යන්නේ නැහැ. මට ওই කාරණාව අදාළ නැහැ කියලා. හැබැයි ඔබට තමයි එහෙනම් වැඩිපුර අදාළ වෙන්නේ. මොකද ඔබ පරිගණක එහෙම නැත්තම් අන්තර්ජාලය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්. ඔබව තමයි අහුවෙන්නේ ඉස්සෙල්ලම. ඒ හින්දා දැනුමක් තියෙන්න ඕනේ. නැත්තම් බොහෝ දේවල් වලට අපිට හොඳ දේ නරක දේ හඳුනගන්න බැරි වේවි. ඒකට ඉඩකුත් මේ අවස්ථාව උදා වෙනවා. පැහැදිලිවම ඒ අවස්ථාව උදා කරමින් තමයි අපි ඉන්නේ. අපි බන්දුගේ තවත් අදහසකට යමු. මොකද බන්දු
නිතරම දන්නවා මොකද දරුවන් ඔහුගේ සයිබර් කැෆේ එකට එනවයි කියන කාරණාව ඔහු විස්තර කරා අපි බලමු බන්දුව හඳුනා ගන්නත් එක්ක ඔහුගේ විස්තර ටිකක් මම ප්‍රදේශයේ සයිබර් කැෆේ එකක් නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ එකක් කරන කෙනෙක් මට මේ සම්බන්ධයෙන් තියෙනවා සෑහෙන මැෂින් 15ක් 20ක් විතර මම දාලා තියෙනවා මගේ කැෆේ එකට විවිධ වයස් මට්ටම් වල කට්ටිය එනවා කුඩා ළමයි වැඩිහිටියෝ මැදිවිය කට්ටිය ගෑනු ළමයි පිරිමි ළමයි මේ එහෙම එනවා ඉතින් මේගොල්ලෝ ඉන්නේ විවිධ අවස්ථාවන් සඳහා සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් විදියට කරන්නේ නැහැ නමුත් මගේ කම්පියුටරේ තියෙන සොෆ්ට්වෙයාර් එකකින් මට පුළුවන් බලන්න මේගොල්ලෝ කරන්නේ මොනවද කියලා මොනිටර් කරන්න පුළුවන් මොකද මම සමහර ඒ කියන්නේ පොඩි ළමයි කරන දේවල්ලෙම පොඩ්ඩක් නෑ අවධානයෙන් ඉන්නවා පොඩි ළමයි සම්බන්ධයෙන් ගත්තම තියෙන්නේ පොඩි ළමයි ඇත්තටම ඉන්නේ ඇවිල්ලා සමහර ඉන්ටර්නෙට් එකේ කියලා ගේම් ප්ලේ කරනවා හැබැයි මේගොල්ලෝ ඇවිල්ලා මුල් විනාඩි 10 15 ඇතුළත විතරයි මේ දේ කරන්නේ ඊට පස්සේ මේගොල්ලෝ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ හැමෝම නෙවෙයි 100ට වැඩි ප්‍රතිශතයක් වැඩි හිටියන්ට පමණයි අන්තර්ජාල වෙබ්සයිට් වලට යනවා හෝ හේ කතාව ආරම්භ කරා විතරයි තවත් මේ ඔබ මල්කේ මේ ගල් ගැසෙන ඔබ ඇඟ හිරිවැටෙන ඔබගේ රෝමකූප ඇවිස්සෙන එහෙම නැත්නම් ඔබට පුදුම හිතන කතා අහන්නට පුළුවන් මේ පෑය දෙකේදී අහගෙන ඉන්න. ඒ වගේම ඔබට විවෘතයි www.netfm.com කියන වෙබ් අඩවියත් ඒ වගේම අපේ දුරකථන මාර්ගත් 0115 347 347 කියන අපේ දුරකථන මාර්ගත්. ඒ වගේම කියන්න ඕනේ බොහෝ දිනකට මේක හොඳ අවස්ථාවක්. තරුණ දුවදරුවා ඉන්න මව්පියන් ඒ වගේම තරුණ වියට එන්න බලාගෙන ඉන්න මේ පුංචි පැටවුන් දිහත් අපිට ඇස්සරලා බලන්න ඕන වෙලාවක්. ඉතින් ඒ නිසා මේ පුංචි දෙයක් කියලා ඔබට පෙවුනට මහා දෙයක් වෙන්නත් පුළුවන් අනාගතයට. ඒ හින්දා ඔබ රැඳිලා ඉන්න හොඳින් සවන් දෙන්න යමක් එකතු කරගන්න. ඔව් පරිගණක එහෙම නැත්නම් අන්තර්ජාලය පිළිබඳව කතා බහක් ඇති වෙනකොට ඇතම් කෙනෙකුට අන්තර්ජාලය පිළිබඳ අවබෝධයක් නැති වෙන්න පුළුවන් ආ ඉන්ටර්නෙට් නේ ඕක අපිට අදාළ නැහැනේ කියලා ඉන්න පුළුවන් හැබැයි බොහොමයක් දෙනා මේ වෙනකොට අන්තර්ජාලය ප්‍රතිලාභ ගනිමින් ඉන්නවා මම කියන්නේ ගමේ නැත්නම් දුෂ්කර පළාතක කෙනෙකුට මේක ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ දරුවන්ට මේකෙන් බලපෑමක් නැති වෙන්න ඒ කියන්නේ මේක අපිට අදාළ නැහැ කියලා ඉන්න පුළුවන් නේ අපි බලමු මොකද්ද මේ අන්තර්ජාලය සහ මේකේ බලපෑම මොකද්ද කියලා පරිකරණ විද්‍යා උපදේශක දිනුෂ මුනසිංහගෙන් අහලා අප ගත්තොත් අන්තර්ජාලය කියන්නේ අපි ගත්තොත් මාධ්‍ය තරා මාධ්‍යයක් සුපිරි මාධ්‍යයක් අන්තර්ජාලය කියන්නේ මේ සුපිරි ජාලය විවෘතව පවතින නිසා අපිට පුළුවන් පරිගණකයක් ඇසුරෙන් එමෙම ජංගම දුරකථනයක් ඇසුරෙන් මෙයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙහි ඇත්ත වශයෙන්ම මේ සඳහා අපි කියනවා වාරණ එහෙම දේවල් නැති නිසා ඉතින් යම් කිසි කෙනෙක්ට පුළුවන්කම ලැබෙනවා අපි දුම් ළමේ කුඩා දරුවෙක් මේට සම්බන්ධ වෙනවා නම් මේට අපි කියනවා ෆයර්බෝල්ස් කියලා ගිනි තාප්ප එහෙම නැතිනම් මෙහි තිබෙන අනුතුරු පැත්තට යන්නත් පුළුවන්. ඉතින් අන්තර්ජාලය කියන්නේ ඇත්ත වශයෙන්ම ඉතා විශාල ඉතා ලොකු පුස්තකාලයක් වගේ දෙයක්. දිනකට වෙබ් අඩවි ලක්ෂ ගණනින් ඇතුළත් වෙනවා. එක දිනකට ලෝකෙම ගත්තොත්. ඉතින් නොමිලේ අපිට පුළුවන් වෙබ් අඩවි අන්තර්ජාලයට එකතු කරන් වෙබ්සයිට්ස් එමෙම මුදල් ගෙවා එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් වෙබ් අඩවි අනන්තවත් එකතු වෙන නිසා මේ වෙබ් අඩවිවල තියෙන්න පුළුවන් නිවැරදිතරතුරු සහ වැරදිතරතුරු තියෙනත් පුළුවන්. අපිට හානිකර සහ අපිට අවශ්‍ය තොරතුරු තියෙන්න පුළුවන්. ඉතින් මේවා තෝරා බේරා ගැනීමේ ඇත්ත වශයෙන්ම දැන් වෙබ් අඩවිවල තියෙන ප්‍රමිතිකරණ ඉලක්ක කරන ආයතන නැහැ. ඔව් ඒක තමයි මෙහි තියෙන අවධානම. හින්ද තමයි ඔබේ දරුවන්ට මේ වෙබ් අඩවි වලට ඇතුළු වෙනකොට පරිස්සම් කරන්න ඕනේ. එහෙන් තමයි ඔබේ දරුවන් ඇතැම් වෙබ් අඩවි වලින් එහෙම නැත්නම් පරිගණකයේ තියෙන අසීමිත ඉඩකඩ හින්ද ඔබ දරුවන් පරිස්සම් කර ගන්නට ඕනේ. මොකද ගිහිල්ලා ගිහිල්ලා යන සීමාවක් මායිමක් නැහැ. අනෙක් මාධ්‍ය වගේ නෙමෙයි. ඒ වගේම දරුවෝ පරිස්සම් කරගන්න දෙමව්පියන්ට යමක් දැනගෙන ඉන්නත් ඕනේ. පැහැදිලිව මල්කි ඒ ඒ ඒක තමයි හරිම වැදගත් කාරණාව. මොකද දෙමව්පියෝ දැනගත යුතුයිනේ. දැනගෙන තමයි මේ තමන්ගේ දරුවන්ට යමක් පවසන්නේ. එමුනම් දරුවන් ඉවෙන් අවබෝධ කරගන්න ඕනේ දෙමව්පියෝ දැනගෙන, වැඩිහිටියෝ දැනගෙන. ඉතින් ඒ දැනුවත් කිරීම තමයි අපි මේ සිද්ධ කරන්නේ. දිනේෂ් එක්ක අපි කතා කරමු. මේ දිනේෂ් වෙබ් අඩවි පිළිබඳ බොහොම දන්න කෙනෙක්, වෙබ් මාස්ටර් කෙනෙක් කියලා අපි කිව්වා. අපි දිනේෂ්ගෙන් අහමු මේ පහුගිය කාලයේ වෙච්ච ඇතැම් සිද්ධි සහ වෙබ් අඩවි පිළිබඳ සිදුවීම් තියෙනවා. පසුගිය කාලෙක ගොඩක් ආන්දරයක් වුණා. එක්තරා නිලියක් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ ක්ලිප් එකක් රිලීස් වුණා කියලා. නමුත් ඒක රැයක් එළියෙනකොට ඊමේල් හරහා අතින් අත ගිහින් තිනා වෙබ් අඩවියක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ දේවල් කියන දැන් මේ අවස්ථාවේදී මට අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. දැන් මට අවශ්‍ය නම් කැපේකට ගිහිල්ලා මට පුළුවන් ෆෝනේ දෙයක් සම්බන්ධ බොරු රිපෝට් කිරීමක් හෝ එහෙම නැත්නම් මගේ ජංගම දුරකථනයේ මම ලබාගත් ඡායාරූපයක් කෙලින්ම අන්තර්ජාලයට මුසු කරන්න. එහෙම නැත්නම් අපි දන්න ප්‍රසිද්ධ ඊමේල් මේ
අර බන්දු මේ තර කතාවක් මොකද මේ විවිධ වෙබ් අඩවි ජනප්‍රිය වෙලා තියෙනවා මේ කාලේ වෙනකොට. අපි කියන්නේ නැහැ මේ අන්තර්ජාලය නරකයි කියලා. එහෙම නැත්නම් මේ වෙබ් නරක වෙබ් අඩවි තියෙනවා. හැබැයි මේ හොඳ එහෙම නැත්නම් යම්කිසි උදව්වක් පදව්වක් කරගන්න පුළුවන් වෙබ් අඩවි තියෙනවා. හැබැයි ඒවත් ඇතැම් වෙලාවට කෙනෙක් මේ මිස්යූස් කරනවා. එහෙම නැත්නම් අවභාවිතයට පුරුදු වෙලා තියෙනවා. ඒක අර මේ කෙනෙක්ගේ හැඟි ආකල්පත් එක්ක තියෙන ප්‍රශ්නයක්. හොඳ දේ නෙමෙයි ගන්නෙ වැරදි දේ. මේ දවස්වල බොහොම ජනප්‍රිය මේ Facebook කියන මේ වෙබ් අඩවියත් එවැනි බොහොම ජනප්‍රිය වෙබ් අඩවියක්. මේක කමියුනිටි ගෲප් එකක් එහෙම නැත්නම් මේ සමාජයේ තියෙන සම්බන්ධතා වැඩි කරගන්න මේ යහළු මිත්‍රෝ අතරේ සම්බන්ධතා වැඩි කරගන්න පුළුවන් විදිහේ වෙබ් අඩවියක් විදිහට බොහොම ප්‍රසිද්ධයි. හැබැයි මේක හරහාත් මේ වෙනකොට ඇතැම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ලංකාවේ. අපි බන්දුගෙන් අහමු. බන්දු ඒ වගේ කතාවක් අපිට කිව්වා. ඒක අම්ම කෙනෙක් ඇවිල්ලා අඬන දවසක් ඉවා ගෙදරට කෝල්ස් එනවා. මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා මෙයා දුවගේ පින්තූරයක් මෙහෙමයි කියලා. මම විස්තර අහලා මට එදා හොයාගන්න බැරි වුණා. මම සතියක විතර පස්සේ මම හොයාගෙන යනකොට Facebook කියන වෙබ් අඩවිය දාලා තියෙනවා. මට ඒක සරලවම කියනවනම් ඊට වඩා මහත්ම වචනින් තිබි. මම වෛශ්‍යංගනාවක් කියන අර්ථය එන විදිහට පහත්ම වචනින් ලියලා ඒ පින්තූරේ උඩ يعني graphic software එකක් මගින් සංස්කරණය කරපු පින්තූරයක් ඒක අර ළමයාගේ නම්බර් එක දාලා. ඒක තමයි මල්කේ සිද්ධ වෙලා තියෙන්නේ. මට මෙහෙම දෙයක් මතක් වුණා නිලූප. ඇත්තටම බොහෝ වෙලාවට මට ඇහිලා තියෙනවා සමහර දෙමව්පියන් බොහොම කැමැත්තෙන් සතුටින් කියන දෙයක් තමයි මම දුවට නැත්නම් පුතාට ටැග්ග්ග් විදිහට කම්පියුටර් එකක් කරන් දුන්නා පරිගණකයක් කරන් දුන්නා ඒ විතරක් නෙමෙයි අන්තර්ජාලය ඇසුරු කරන්න අවස්ථාවක් තියෙනවා. අපේ දුවට දැන් පුතාට කිසිම ගැටලුවක් නැහැ. මේ හොඳ දැනුමක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. අන්න අපේ පුතා දැන් මේ වෙලාවේ මේ පාඩම් වැඩ කරනවා. හැබැයි මේ කම්පියුටර් එක ඇතුලේ තමයි වැඩ කරන්නේ. හැබැයි මේ වෙලාවේ මවක් පියෙක් වුණාම අපි මොකක්ද මේ දරුවා කරන්නේ කියන එක අවධානයෙන් සිටීමේ වැදගත්කමක් තියෙනවා. පැහැදිලිවම දැන් පරිගණකයක් දරුවෙක්ගේ කාමරයේ තනියම එහෙම තනිපංගලෙම තියන්න හොඳ නැහැ. එතකොට ඒකෙන් දරුවා මේ සමහර විට වැරදි පැත්තකට ගියත් අපි කියන්නේ නැහැ දරුවා වැරදි පැත්තට යනවා කියලා. නමුත් කෙනෙක්ගේ අනුතරමයට දරුවෙක්නේ. දරුවා වැරදි පාරේ යන්න පුළුවන්. අන්තර්ජාලයට පිවිසුණු වෙලාවෙ ඉඳලා වැරදි පාරට යන්න ඕන තරම් කෙටි පාරවල් විවර වෙනවා. ඒ හරහා නොමග යන්න පුළුවන්. නොදුනුවත් යන්න පුළුවන්. නොදුනුවත් හරි එහෙම ගිහලා එහෙම නැත්තම් කෙනෙක්ගේ අනුදැනුම යටතේ හරි ගිහිල්ලා. දෙමාපියෝ දන්නේ නැහෙනේ. පරිගණකයේ පේන තැනක තිබුණා නම් දරුවෙක්ගේ පුද්ගලික පරිගණකය දෙමාපියන්ට ඒක මොනිටර් කරන්න. එහෙම නැත්තම් ඒ අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මේ 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 කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙවැනි තත්ත්වයන් තියෙන හින්දා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ මේ මෑත යුගයේ මේ කාලවකවානුව ගත්තොත් මේ අපේ පුංචි දුවා දරුවා එහෙම නැත්නම් තරුණ වියේ ඉන්න බොහෝ දෙනෙක්ගේ මේ Facebook කියවහම මම හිතන්නේ දැන් ළඟම මිතුර බවට පත් වෙලා. අන්න ඒකයි ගැටලුව. ඇතැම් කොළඹ ඇතැම් පාසල්වල මේ Facebook වෙබ් අඩවියට ඇතුළු වීම පවා තහනම් වෙලා තියෙන මොකද එහා ඇති වෙච්ච සිද්ධීන්ද කොහොම නමුත් මේ දිනුෂත් Facebook සම්බන්ධ සිදුවීමක් අපිට විස්තර කළා. Facebook වලට එන ඕනෑම කෙනෙක්ට මෙහි තිබෙන දේවල් බලන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට ඔප්ෂන්ස් තියෙනවා. ඒ අප තෝරගෙන ඔප්ෂන්ස් අනුව තමයි ඒක වැඩ කරන්නේ. ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපගේ ඒ ගිණුමට අපි දන්නේ නැති අය බොහෝම අය අපිට එන්න පුළුවන්. අපෙන් රික්වෙස්ට් කරනවා මාව ඇඩ් කරගන්න ඔබගේ ගිණුමට කියලා. මම ඇඩ් කරගත්තොත් මගේ ගිණුමේ තිබෙන සියලුම ඡායාරූප සහ සියලුම විස්තර නරඹන්න පුළුවන්. ඒ ඡායාරූප ඔහුගේ පරිගණකයට පිටපත් කරගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. ඉතින් මෙහිදී බොහෝ අය කරන්නේ සාමාන්‍යයෙන් වෙනව අඩුයි. බොහෝ අය කරන්නේ කියන්නේ මිතුරු මිතුරියන් ඇසුරේ තමයි මේ ජාලය කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් දැන් හිතමු මගේ ගිණුමට නොදන්න අය ඇතුළු වෙනවා. ඉතින් මම කරන්නේ ඔවුන්ව ඇඩ් කරගන්නේ නැහැ. කියන්නේ අපගේ පුද්ගලික තොරතුරු තියෙන පුළුවන්. පුද්ගලික අපි හිතමු යහළුවන්ක ඉන්න ඡායාරූප තියෙන්න පුළුවන්. එමෙම අපි හිතමු ඉගෙන ගන්න ෆොටෝස් තියෙන්න පුළුවන්. මේක වෙනත් කෙනෙක් අතර යන එක ටිකක් අපිට හොඳ මදි නම් අපිට පුළුවන් මේ අනවශ්‍ය පුද්ගලින්ම ඇඩ් නොකර ඉන්න. එමෙම අපිට පසුකාලීන හිතුවොත් මෙන්න මේ පුද්ගලයාව මගේ ගිණුමේ ඉන්න එක හොඳ නැහැ කියලා මට පුළුවන් ඔහුව අයින් කරලා දාන්න. ඒ කටුත්ත අපිට අපගේ ගිණුමේ සතුයි. අපෙන් රික්වෙස්ට් ඉල්ලන එක ගැන අපිට නවත්තන්න බෑ. ඒක සාමාන්‍ය සිදුවෙන දෙයක්. ඔබට මේ වගේ අත්දැකීම් තියෙන පුළුවන්. ඒ වගේම ඔබට යමක් දැනගන්න අවශ්‍යතාවය තියෙන පුළුවන්. කොහොමනත් මේ අදහස් ගැන වගේම ඔබට යමක් ප්‍රශ්න කරන්න තියෙනවා නම් කතා බහ කරන්න පුළුවන්. අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. 5347347 මේ විතරක් නෙමෙයි අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා විදේශ රටවල ඉන්න ඔබේ අත්දැකීම් බෙදා හදා ගන්න. ඒ රටවල් වල තියෙන කොයි කොයි විදිහද මේ ක්‍රමවේද එහෙම නැත්නම් මොන මොන සිදුවීම්ද කියන එකත් අපි දැනගන්න කැමති. ඔබට කතා කරන්න පුළුවන් www.netfm.com web අඩවිය හරහා. ඔව් හැම විරාමෙන් පස්සේ ඔබට අහන්නට පුළුවන් අර මං කිව්ව විදිහේ පුදුමාකාර සිදුවීම් ටිකක් තියෙන ලංකාවේ මේ පිළිබඳ අත්දැකීම්. ඒ වගේම ඔබේ අත්දැකීම් බෙදා ගන්නත් පුළුවන් අර කිව්ව මාර්ග ඔස්සේ. විරාමයකට කියලාමු අපි. කනපිට ඔබ
ඔබේ පරිස්සම පිණිසයි. අප්‍රිකානු රටවල්වලින් ඩොලර්ස් ලක්ෂ ගණනක් අපිට එයගේ හෝ ඔහුගේ ගිණුමේ තිබෙනවා. මේ මුදල ෂෙයා කරගන්න මට අවශ්‍යයි කියලා ලොකු ලියුමක් ලැබෙනවා. සාමාන්‍ය හිතවත් විදියට ලියලා මේක ලැබෙන්නේ. අපි හිතමු ඊට පස්සේ අපෙන් අහනවා ඔයාගේ නම සහ සියලු විස්තර මට එවන්න කියලා. ඉතින් මේට රැවටෙන අය තමගේ සියලු විස්තර, પાස්පෝට් නම්බර එක නම මේ සියලු දේවල් මෙයවනවා. එහි සඳහන් වෙනවා මේල් ද ෆීමේල් ද කියලා. ඒ යවුවට පස්සේ ඔබ පිරිමි කෙනෙක් නම් ඔබට ආමන්ත්‍රණය කරන්නේ ගෙහනු චරිතයක්. මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට බොහෝ අවස්ථා අපගේ දුරකථන අංකයට කෝල් කරනවා. නැත්නම් අපිට නැවතත් ඊමේල් ඇඩ්‍රස් එකෙන් ඔහුගේ හෝ එයාගේ ෆොටෝස් අපිට එවන්න පුළුවන්. මේ ආකාරයෙන් ඔහු කරන්නේ මිත්‍ර වෙනවා ඒ පුද්ගලයා සමග. අන්තිමට කියනවා මගේ නෑදෑයෙක් ඉන්නවා නේද, මගේ හිතවතෙක් ඉන්නවා. ඔහුගේ ඔහු දැන් මිය ගිහිල්ලා, ගුවන් අනතුරකින් මිය ගිහිල්ලා, නැත්නම් වාහන අනතුරකින් මිය ගිහිල්ලා. ඔහුගේ විශාල මුදල් සම්භාරයක් තියෙනවා. මේක ෂෙයා කරගන්න ඕනේ. ඒක නිසා මට මේක රටේ අපේ රටේ කරගන්න බෑ. මම කැමතියි ඒක ඔබත් එක්ක කරගන්න. මේ සඳහා ඔහුගේ බැංකු ගිණුමේ තියෙන මුදල් ඒ බැංකුවේ කළමනාකරු සමග තමයි අපි කතා කරලා කරන්නේ. මේ සඳහා ඔබත් මම කැමති සම්බන්ධ කරගන්න. ඔබගේ නමේ කෑල්ල, ඔබගේ නමේ කොටසක් ඔහුටත් තිබෙන නිසා කියලා. එහෙම කියන්නේ අපේ නමක් දීලානේ තියෙන්නේ. ඔව්. අපේ නම අපි යවලා තියෙන්නේ. ඊට පස්සේ අපට නමකුත් එවනවා. මෙන්න මෙහෙම නමකුත් අපිට එවනවා. නමුත් එහෙනම් නමේ යම් කිසි වාසගමේ කෑල්ලක් හෝ මුල් නමේ කෑල්ලක් අපිට තියෙන්න පුළුවන්. ඔහු ඒක නිර්මාණය කරලා එවනවා. ඉන්න අනතුරුව කරන්නේ දැන් අපිට බොහෝ අවස්ථාවල මුලින්ම මුදල් අපෙන් ඉල්ලන්නේ නැහැ. මේ සඳහා කියන්නේ ඔබට ඩොලර් ලක්ෂ ගාණක් මේ හම්බෙන්න තියෙනවා. ඔබට මගේ රටට එන්න පුළුවන්. දැන් මගේ වයස අවුරුදු 30 නම්. ඒ ස්ත්‍රී චරිතයක් නම් එයා කියන්නේ මට අවුරුදු 26යි කියලා. ඊට පස්සේ පුළුවන් තරම් කියන්නේ පියකරු මුහුණක් තමයි පෙන්නන්නේ. පස්සේ පුළුවන් තරම් කියනවා ඔයා අපේ රටට එන්න. අපි මෙහිම අපි අධ්‍යාපනය හදාරමු නැත්නම් රැකියාවක් කරමු. මේ වගේ සිහිනමවනවා. ඒ පුද්ගලයාට ලංකාවේ ඉන්න කෙනාට වෙන්න පුළුවන් සිහිනමවනවා. ඊට පස්සේ පසු කාලීනව ටිකක් කල් මෙහිම ඊමේල් පණිවිඩ ගියාට පස්සේ කියනවා මේ ෆෝම්ස් ටික පුරවන්න ඕනේ ප්‍රොසීඩර් එකට. ඒ සඳහා ඒක ප්‍රොසීඩ් කරන්න ඩොලර්ස් 150ක් 200ක් වෙන මුදලක් ඔබ විසින් මේක බැංකුවට ගෙවිය යුතුයි කියලා. ඒ බැංකුවේ කළමනාකරුවේ එහෙම පුද්ගලෙකුත් තියෙනවා. හැබැයි මේක බොරු බැංකුවක්. යම් බැංකුවකුත් තියෙනවා. නමුත් ඒ බැංකුවේ නමට පොඩ්ඩක් එහෙම කියන නමක් තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් පසු කාලීනව දැන් ඒ පුද්ගලයා ක්‍රෙඩිට් කාඩ් පතකින් දැන් ඔහුගේ සිහිනයේ තියෙන මේ ඩොලර් ලක්ෂ ගාණක්නේ සහ නිවසක් වාහනයක් විදේශ රටක් වෙන්න පුළුවන්. මේ සිහිනය තමගේ මනසේ තියාගෙන අර ඩොලර්ස් 100 200 ගැන වැඩි හිතන්නේ නැහැ. ඉතින් කරන්නේ යම් කිසි කෙනෙක්ගේ තමගේ ක්‍රෙඩිට් කාඩ් පතක් වෙන්න පුළුවන් නැත්නම් තමගේ දෙමෝපියන් වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් පතකින් අර මුදල යවනවා. යවුවට පසු දවස් 3-4ක් මේක ගියාට පස්සේ ඒත් පොඩ්ඩක් ඊමේල් එකක් දෙකක් එවනවා. ඊට පසු ඒ දුරකථනකට කතා කළාම කතා කරන්නේ වෙනත් කටහඬකින්. පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් පතේ බිල බැලුවට පස්සේ ලිමිට් එක අපි හිතමු යම්කිසි ලිමිට් එකක් තියෙනවානේ ක්‍රෙඩිට් කාඩ් පතක ණය පතකට. අර ඩොලර් 100 200 විතරක් නෙමෙයි. ඒ ලිමිට් එක උපරිම වෙනකම්ම මුදල් අරගන්නවා. ඔව්. උන්ට එහෙම ගන්න පුළුවන්. මොකද ක්‍රෙඩිට් කාඩ් පතේ විස්තර උන් යවලා තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම රුපියල් ලක්ෂය හෝ 50000 හෝ උන් විසින් කපා ගන්නවා. මෙච්චරයි සිදුවෙන්නේ. අන්තිමට ඔහුට ඔහුගේ මුදලත් නැහැ. අර ඩොලර් ලක්ෂ ගණනක් නැහැ. හොඳයි. ඔය තමයි මේ දිනුෂ තමයි විස්තර කරේ. දිනුෂ මුණසිංහ පරිගණක විද්‍යා උපදේශකවරයෙක්. දිනුෂ විස්තර කර අන්තර්ජාලයේ තියෙන මාෆියාවන් පිළිබඳව. මල්කී කතා කරන්න ඉන්න කෙනෙක් නේද? ඔව්, රසංග ඉන්නවා. රසංග? රසංග? අයබෝ. ඔව් රසංග. අයබෝ. ඔව් රසංග එකතු වෙන්නේ අපිට උතුරු කොරියාවෙන්. ඔව් මම දකුණු කොරියාවේ. හරි. ඇත්තම දැන් ඔය වගේ සිද්ධි ගොඩක්ම දැන් අපිටත් දැනෙන තියෙනවා. විශේෂයෙන්ම මේ ඔය ඇමරිකන් ග්‍රීන් කාඩ් පත් ලබා ගැනීමේදී මේ අර ඉන්ටර්නෙට් එකේ දාන ඇප්ලිකේෂන් එකේදී මාර දැන් මේ රිසල් ඉදිරිපත් කරපු වගේ අදහසක් තමයි තියෙනවා. අනිත් එක බොහෝ විට අර මේ ෆේස්බුක් එක වගේම ස්කයිප් එක ආසයෙන් මේ ගහන පිරිමියා විදිහට පිරිමියා ගහන විදිහට ඒක කෙනා අන්දීම ව්‍යාපාර වල තරම් මේ බකුණ කරලා දැන් අපි යාළුවන් ආසගෙන ගොඩක්ම අපිට ඒක දැක ගන්න පුළුවන් තියෙනවා. අත්තම සමහරවිට සමහර පිළිවෙලෙන් කාවි හරි දැන් ගොඩක් වෙලාවට කරන්නේ කතා කරන්නේ චැට් කරන්නේ විතරනේ. එතන ඒ වගේ වෙලාවෙ සමහර මානසික විදියට මොනම ලෝකයකට ගිහිල්ලා වගේ හැසිරෙන අවස්ථාවත් අපි අනතුරු මෙහෙත් දැකලා තියෙනවා. හොඳයි මල්කෝ, නෝක තමයි තියෙන යථාර්ථය. මේ තත්වයන් වලින් අපේ දරුවන් කොහොමද බේරගන්නේ? නැත්නම් වැඩිහිටියන් හරි කමක් නැහැ. කොහොමද ඔවුන්ව මේ තත්වෙන් ඈත් කරගන්නේ කියන එක තමයි මල්කී අපිට තියෙන අභියෝගය. ඒ දැනුවත් කිරීමේ කාර්යය තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ හින්දම නිලූප අපි තව ටිකක් අපි යමු මේ ඇතුළාන්තය හොයාගෙන. එහෙමනම් ඔව් අපි බලමු මොකද්ද මේ ඇතුළාන්තයේ තියෙන විස්තර කියලා. ක්‍රෙඩිට් කාඩ් අපේ තොරතුරු පවා කෙනෙකුට ගන්න පුළුවන් මේ වගේ ක්‍රම හරහා. අපි දිනේෂ් ගහන පටයකට යමු.
ක්‍රෙඩිට් කාඩ් විස්තර වගේ දේවල් සොරකම් කිරීම සඳහා කරන උපස්තමක යන ගොඩක් විදේශීය රටවල් වල සිටින අය කරන්නේ. මෑතකදී පොල්ගලිකව මටත් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙදී අහනවා මේ ඔබ ඩොලර් 40,000ක් විතර ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් දැන් අපිට නම් පළපුරුද්දෙන්ම තේරෙනවා ඒක මොනවා හෝ වංචාවක් සිද්ධ වෙනවා කියලා. උන් අහලා තියෙනවා ඔබේ නම, ගම, ඒ වගේ විස්තර ඔක්කොම අහලා ඉවරලා උන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. එතෙන්ට ඒ රිප්ලයි එකක් දාන්න කියනවා. ඊට පස්සේ ආයෙත් උන් මෙවනවා කියනවා අපේ බැංක් account එක පිළිබඳ අහලා. නොදන්න කෙනෙක් සමහර වෙලාවට මේ පෞද්ගලික තොරතුරු දාලා ඉවරලා ඊමේල් ඇඩ්‍රස් එකට රිප්ලයි එකක් යවන්න පුළුවන්. ඒ යවුවට පස්සේ ආයෙත් පාරක් උන් බැස්තර දත්තයන් ලබා ගත්තට පස්සේ ඔවුන් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදනය කරන අය එවැනි තොරතුරු තියෙන මල්කි. ඒ වගේම අනෙක් කාරණාව තමයි මේ මේ තත්ත්වයේදී මේ වංචාවලට අහු වෙන අයත් ඉන්නවනේ ලංකාවේ. ඒක තමයි මෙතන තියෙන බරපතලම කාරණාව. මේකට අහු වෙන අය ඉන්නවා. දැන් මේ වංචාර අහු වෙන අය ඉන්නවා. රුපියල් 10,000 කියන එක හිතන්නේ නැහැ. ඩොලර් 100ක් කියන එක හිතන්නේ නැහැ. ඉතින් ඔවුන් කරන්නේ මුදල යවනවා. ඉතින් මේ මගින් පෝසත් වෙන අය බොහොමයක් ඉන්නවා. ඔබට මුණ ගැහිලා තියෙනවද ලංකාවේ මෙහෙම අහු වෙච්ච අය එහෙම? ඔව්. ඒක තමයි මම කිව්වේ. විශේෂයෙන් මොකද මම පන්ති පවත්වනවා ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය සහ අන්තර්ජාලයේ මුදල් ලිපීමේ ක්‍රම නීත්‍යානුකූල ක්‍රම ගැන මම පන්ති පවත්වනවා මීට වසර 3කට කලින් ඉඳන්. මම තමයි ලංකාවට හඳුන්වා දුන්නේ අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රම ගැන. ඉතින් මේ මම වැඩමුළු පවත්වනවා. සෑම මාසකම වැඩමුළු දෙකක් තුනක් පවත්වනවා. මෙහෙම කරන අතරතුරේ මට හැමු වෙනවා අපගේ ශිෂ්‍යයන් ඔවුන් පාපොච්චාරණය කරනවා ඔවුන්ට සිදුවන දේවල්. ඉතින් මම කියා දෙන කිසිම මම පසුව කියන්නම් කොහොමද ඒ ක්‍රම කියලා. ඒ කිසිම දෙයකට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. සීලුම දේවල් නොමිලේ. මම සීලුම දේවල් නොමිලේ ලබා දෙන්නේ. නීත්‍යානුකූල දේවල්. එමෙන්න ඒ මුදල් ලැබෙන ක්‍රම සහ බැංකු ගිණුම් වලට මුදල් ලැබෙන්නේ කොහොමද කියන නීත්‍යානුකූල ක්‍රම මා පියවරෙන් පියවර කියා දෙනවා. මේ අවස්ථාවවලදී අපිට සිසුවන් අපිට ඔවුන් කියා දෙනවා. ඔවුන් ඔවුන්ගේ විස්තරය කියනවා මම මෙහෙම කෙනෙක්ට රැවට් වුණා. මම මෙහෙම ඩොලර් 100ක් ගෙව්වා. මට ලැබුණ දෙයක් නැහැ. එමෙන්න අර මා කලින් කිව්ව දේ අර ඊමේල් පණිවිඩය. ඊමේල් පණිවිඩයෙන් මෙහෙම එකක් ආවා. මම ඒ ඩොලර්ස් ලක්ෂ ගණක් ලබා ගැනීම සඳහා මම හුඟක් රැවටුණා. බොහෝ අය රැවටෙන්නේ මන්ද ඔවුන් හිතන්නේ ඔවුන්ගේ අර තොරතුරු මුලින් යවුවයි කියලා. නිලූප, තව දෙයක් කියන්න ඕනේ. මොකද දැන් මං හිතන්නේ මේ ඊයේ පෙරේදා බොහෝ දිනකට හොඳ අත්දැකීමක් ලැබුණා. මං හිතන්නේ අහන්න කරන්න ඇති ප්‍රවෘත්ති වලින් එහෙමත් අවසන්ියලක් මේ වගේ ක්‍රෙඩිට් කාඩ් වංචාවල් කරලා හසු වෙලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ විතරක් නෙමෙයි බොහෝ දේවල්. ඉතින් මේ එක කාරණයක් තමයි ඔබට එහෙම හැඳින්නුවේ. තවත් පුංචි දෙයක් කියන්න මට අවස්ථාවක් තියෙනවා නිලූප. එතමයිනේ මේ ක්‍රෙඩිට් කාඩ් මේ මමත් හිතවතෙක් අපේ අපි දන්න කෙනෙක්ම තමයි මේක තොරතුරු දැනගත්තේ. ක්‍රෙඩිට් කාඩ් එකක් ඔබ පාවිච්චි කරනකොට කොයි තරම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේද කියන එක. ක්‍රෙඩිට් කාඩ් එකක් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනකොට සැලකිලිමත් වීම. ඒකේ එක දෙයක් කාරණයක් කිව්වා මේ කොහොමද එක වංචාවක් සිද්ධ වෙන්නේ කියලා. ක්‍රෙඩිට් කාඩ් එකක් යම් කෙනෙකුට දෙනකොට හොඳින් ඇහැ කොන තියාගෙන බලාගෙන ඉන්නත් ඕනේ. හැබැයි ඒක අපිටත් නොදැනීම හරියට විජ්ජාවක් වගේ. ඒගොල්ලෝ දන්නවා ඒ නම්බර් එක කොහොමද ගන්න කියලා. අන්නේ ඒක ගැන තමයි අපි නිරන්තරයෙන් අවදියෙන් ඉන්න ඕනේ. ඒකේ ක්‍රමවේද නම් විවිධයි. නමුත් අවධානය යොමු කරන්න ඕනේ ඔබ පාවිච්චි කරන හැම මොහොතකම. ඔව්, අග්නිතික ආසියාවේ ලොකුම ක්‍රෙඩිට් කාඩ් වංචාවත් පහුගිය දවස්වල ලංකාවේ වාර්තා වුණා. වැල්ලවත්ත බත්තරමුල්ල ප්‍රදේශවල ආශ්‍රිත සැකකරු 3 දෙනෙක් අතරන් කොට ගත්තා. එතකොට හිතා ගන්න පුළුවන් ලංකාවේ ඉන්නේ කොයි වගේ හොරුද කියලා. හැබැයි එහෙම අයත් නෙවෙයි පිට රටත් ඉන්නවා. ක්‍රෙඩිට් කාඩ් එක දෙන තැන්වලදී මේ යම් යම් කාරණා තියෙනවා. ඒ වගේ අපි මං හිතන්නේ වෙනම වැඩසටහනකට කතා කළොත් හොඳයි කියලා. කොහොම නමුත් අපි මේ නැවත අපේ මාතෘකාවට එමු. මේ අපි කිව්ව අර බන්දු මහත්මයා යම් කිසි කාරණා ටිකක් කිව්වා කියලා. දැන් ඔය ඉන්ටර්නෙට් කැෆේ වලට එහෙම එන උදවිය ගැන, එහෙම නැත්නම් මේ අන්තර්ජාලය පරිහරණය කරන්න එන උදවිය කරන කියන යම් යම් දේවල් පිළිබඳව. මොකද ඉන්ටර්නෙට් කැෆේ වල තියෙන්නේ මල්කි අර අපි කියන්නේ කියුබිකල්, එහෙම නැත්නම් කූඩු ගහලා තමයි තියෙන්නේ. පරිගණකය කූඩුවක් ඇතුලේ තියෙන්නේ. මේ කූඩු ඇතුලට ගිය හාම් පාසෙ අනිත් අයට ගොඩක් මේ කැෆේ වල පේන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඉතින් මේක තමයි මෙතන මොනවද වෙන්නේ. අපි බන්දු මහත්මයාට අවස්ථාව දෙමු. වැදගත් මහත්ව වෙනවා. ඇවිල්ලා ඒගොල්ලෝ විද්‍යුත් කැපැල ආශ්‍රිත කටයුතු, එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය වෙබ් අඩවි හොයාගන්න කටයුතු, ඒ වගේ දේවල්, ඒ කියන්නේ යන්ත්‍රජාලය කරගන්න කටයුතු කරගන්නවා. ඒගොල්ලන්ගෙන් බොහෝම සුළු පිරිසයි මේවට යොමු වෙන්නේ. මේ හැබැයි අර සාමාන්‍යව දවල් කාලේ, ඒ කියන්නේ සාමාන්‍ය දවල් 10-12 අතර වගේ කාලේදී මැදිවී කාන්තාව විතර විවිධ කට් කියනවා. මම මේ නිරීක්ෂණය කරපු දැක්ක මැදිවී කාන්තාව ඇවිල්ලා මේගොල්ලෝ, ඒ කියන්නේ මේගොල්ලෝ ගෙනින්න වෙබ් අඩවි වලට යනවා. ඒගොල්ලෝ ඒ වෙබ්බඩි තුළ පරිසරමින් විවිධ ගණුදෙනු කරනවා, විවිධ රසවින්දනයන් ලබනවා, අපිට පවා බලනවා ඒක එක දේවල්. ඊ සමතරව විශේෂම තත්යක් තමයි සමහරු ඉල්ල ගන්නවා වෙබ් කෑම් එකක් වලින් හෙඩ් ෆෝන් එකක්. හොඳයි,
ඒ බන්දු මහත්මයෙක් අදින්න අර වෙබ්කැම් ගැන එහෙම මල්කි කිව්වා. මං ඒව ගැන තමයි මේ ඔබට කිව්වේ සමහරට ඔබ ගල් ගැහෙයි ඒ කතා හැවුවම කියලා. හැබැයි කරන්න තියන්නේ නැහැ අපිට ඒ කතා අහගෙන ඉන්න වෙයි. ඉතිරි විනාඩි කිහිපය ඇතුළත ඔබට නැත්තම් ඉතිරි මේ ගත වෙන පැය කමාර ඇතුළත ඔබට අහගෙන ඉන්නට වෙයි. කොහොම නමුත් මේ අපි මේ චැට් පිළිබඳව තමයි මේ ප්‍රවේශ වෙන්න හදන්නේ. මේ චැට් පිළිබඳව තමයි කතා කරන්න හදන්නේ. මොකද පරිගණක භාවිතා කරන අය ගොඩක් දෙනා චැට් කරන්න පුරුදු වෙලා. මේක ඇබ්බැහියක්ද කියලා හිතන තරමට චැට් වලට පුරුදු වෙච්ච අයත් ඉන්නවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව තමයි අවධානය යොමු කරන්න ඕනේ. මොකද දෙමෝපියන් මේවා ගැන දන්නේ නැහැ නේ මල්කි. දැන් මේ තමන්ගේ දරුවා පරිගණක වැඩකන එයා කම්පියුටරේ වැඩක්. හැබැයි මේ වැඩේ මොකද්ද? එහෙම දන්නේ මේ වැඩේ මොකද්ද කියලා දන්නේ නැති අය ඉන්නවනේ. මේකත් වැඩක් තමයි කරන. හැබැයි මේ වැඩේ දුර දෙක ගියොත් ඒක අවඩක් බවට තමයි පත් වෙන්නේ. අපි මේ අහමු මේ දිනුෂගෙන් මේ වෙබ්කැම් එහෙම නැත්නම් මේ චැට් පිළිබඳව මේ තියෙන ටිකක් සීරු මාරුවේ මේ තියෙන මේ සීමා මායින් ටික හොයාගමු. මම පිරිමි කෙනෙක් නම් මට පුළුවන් වෙනත් චරිතයක් විදියට එහි පෙනී සිටින්න. බෙදුම් ප්‍රසිද්ධ කෙනෙක්ගේ ඡායාරූප මා සතු නම් මට පුළුවන් ඔහුගේ හෝ ඇගේ නමින් ඒ ඡායාරූප භාවිත කරලා මට පුළුවන් ඒ වෙබ් අඩවිය පවත්වාගෙන යන්න. වෙනත් අය හිතන්නේ මේ ඇත්තම පුද්ගලයා කියලා. මට පුළුවන් අර ඒ ග්‍රාහකින් ඔවුන්ව මට පුළුවන් රවට්ටන්න පුළුවන්. මේ වෙන දෙයක් සිදු වෙනවා. දැන් චැට් වලදී ගත්තොත් ඒ චැට් එකේ වුණත් අපිට මුලින්ම පුද්ගලයව පේන්නේ නැහැ. අපට පේන්නේ ඔහුගේ හෝ ඇගේ අනන්‍යතා නාමය විතරයි. එවෙලට තියෙන නාමය, යූසර් නේම් එක. ඉතින් ඔබගේ නම ගයන්න එහි තිබෙන්න පුළුවන් ගයනි කියලා. මම හිතන්නේ එතකොට මේ ස්ත්‍රී වෙනත් ගැහණු චරිතයක් කියලා. මම අහනවා ඔබගේ නම කොහමද, ඔබ කොහෙද ඉන්නේ කියලා. එයා මගෙන් අහනවා ඔබ කොහෙ, ඔබ කවුද කියලා. මම කියනවා මම සාමාන්‍යයෙන් මේල් නම් මම එම් මේල් ලොකේෂන් එක කොහෙද නම් කොළඹෝ ශ්‍රී ලංකා. මම මේල් නම් ඔයාට ඔයාට ඕනේ මාව රවට්ටන්න නම් ඔයාට පුළුවන් ෆීමේල් කියලා මාව රවට්ටන්න පුළුවන්. ඊට පසුව වෙන්නේ දැන් ඔබ ඇත්ත වශයෙන්ම පිරිමි චරිතයක්, ගිහණු චරිතයක් නොවේ. පසුව පුළුවන් මගේ විස්තර ඔබ ලබා ගන්නවා. නමුත් ඔබ කතා කරන්නේ නැහැ. මේ ටයිප් කිරීමෙන් තමයි මේ මිත්‍ර සම්බන්ධතාවගෙන ගොඩනගා ගන්නෙ. මෙහිදී බොහෝ අය මේකට රැවටෙන්න පුළුවන්. දැන් ඔබ ගත්තොත් පසු කාලිනුම අසා දැනගන්න ලැබුණා විශ්වවිද්‍යාලවල ඉන්න මේ කතික ආචාර්යවරුනුත් මේට සම්බන්ධ වෙලා සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු වයසකය සාමාන්‍යයෙන් ගත්තොත් වයසින් වැඩි අය, වැඩි මහල් අය, ඉතා තරුණ අයගේ චරිත අගපානවා අන්තර්ජාලය හරහා චැට් රූම්ස් වල ඉන්න සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගේම නම භාවිත කරන්න හැකියි. මට පුළුවන් වෙනත් නමක් භාවිත කරන්න. ගැහැණු නමෙක්ගේ නමින් මට පුළුවන් යන්න. ඒකට ඇඩ් වෙන්න පුළුවන්. ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඔබ හිතන්නේ මම ගැහැණු නමෙක් කියලා. ඉතින් ඔබ මට රැවටෙනවා. ඔබේ විස්තර මට කියනවා. ඉතින් මෙහෙම දේවල් වෙනවා සාමාන්‍ය අන්තර්ජාලයේ. ඊට පසුව බොහෝ අය ස්ත්‍රී චරිතකින් කතා කරනවා. ඒ කියන්නේ මේ කටහඬ වෙනස් කරලා කතා කරනවා. ඔව් කටහඬ වෙනස් කරන සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. මෘදුකංග තියෙනවානේ. ඒ මෘදුකංග තියෙනවා පිච් එක. සාමාන්‍යයෙන් මගේ වොයිස් එක මම මෙහෙම කතා කරාට අවුට්පුට් එක යන්නේ සාමාන්‍ය ස්ත්‍රී ඔයිසක් විදියට. එහෙම සොෆ්ට්වෙයාර්ස් තියෙන මෘදුකාංග අනන්තවත් තියෙන ඉන්ටර්නෙට් එකේ. ඉතින් කතා කරන්නේ එතකොට දැන් ඇත්ත වශයෙන් පිරිමි චරිතයක් වුණාට මෙයා කතා කරන්නේ ස්ත්‍රී විදියට කතා, ස්ත්‍රීක් විදියට කතා කරන්නේ. එහිදී අර පුද්ගලයා රැවටෙන්න පුළුවන්. රැවටලා ඔහුගේ තොරතුරු ඇත්ත පුද්ගලික තොරතුරු දෙන්න පුළුවන්. මේ මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි දේවල් කරනවා නැත්නම් ඒ ඡායාරූප අපි තුමි ගෙහනු නමයක් ගෙන්නම් ඒ ඡායාරූප හුමාරු කරගෙන අවසානයේ වෙන්නේ අතිශයින් පුද්ගලික චාරුපත් මෙහිදී හුමාරු වෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ තමාගේ තියෙන සියලුම කියන්නේ ජීවිතේම හානි කරගන්න වගේ දෙයක් තමයි වෙන්නේ. කියන්නේ අන්තයන් නොදන්න පුද්ගලයෙක් ගැනට රැවටිලා ඒ නමට රැවටිලා ඇත්ත වශයෙන් බොරු චරිතයක්. බොරු චරිතයකට සියලුත තමාගේ සීල තොරතුරු පුද්ගලික තොරතුරු යෙවීමක් වෙන්න පුළුවන් මේ චැට් රූම් සරහා ඒක එවැනිව සිද්ධ වෙනවා. හොඳයි. එවැනි දේවල් සිද්ධ වෙනවා. එවැනි දේවල් පිළිබඳව ඔබට සෑහෙන අත්දැකීම් ඇති. චැට් රූම් හරහා වෙච්ච වගේම මේ එවැනි කාරණා හරහා සිද්ධ වෙච්ච මේ දැනුත් හිතවතියක් කතා කරා. ඇයට සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව නමුත් ඒක ප්‍රසිද්ධිය කතා කරන්න අමාරුයි. එක්තරා වෙබ් අඩවියක ප්‍රශ්නයක්. කොහොම නමුත් සමාජයට බලපාන ආකාරය පිළිබඳව ඔබට බොහොමයක් අත්දැකීම් ඇති. අත්දැකීම් බෙදා හදා ගන්නත් මේක අවස්ථාවක් කරගමු. කතා කරන්න පුළුවන් 011 5347 347 එන්නේ වගේම විදේශ රටවල ඉන්න ඔබට www.netfm.com වෙබ් අඩවියනුත් කතා බහ කරන්න අවස්ථාව තියෙනවා.